ක්‍රීඩාවට ආදරයක නැලුම් කරනවා හැමෝටම සුබ දවසක් කෙනෙක් කියලා සුපුරුදු පරිදි අදත් ප්‍රාර්ථනා කරනවා. ඉතින් මෙවර පසන අතර පැවතෙන LPL තරඟාවලිය තුල පැවති මූලික වටේ තරඟ 14ක් නිමාටපත් වුනේ අවසන් වරට දඹුලු ක්‍රීඩාංගණයේදී පැවති තරඟ සංඛ්‍යාව සමගින්. ඒ අනුව ඊයේ වගේම අද දිනේදී මෙවර LPL තරඟාවලියේ විවේක දිනයක් ලෙස තමයි සඳහන් කොට තිබෙන්නේ. ඒ අනුව හෙට දිනේදී ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 7:30ට මූලික වටේට තිබෙන 15 වන තරඟයේ ආරම්භ වීම නියමිතයි. ඒ කියන්නේ මූලික වටේ වෙනුවෙන් තරඟ 20ක් තිබෙනවා ක්‍රීඩා කරන්න මෙම කණ්ඩායම් පහට. ඒ අනුව තව තරඟ 6ක් පමණයි මූලික වටේ වෙනුවෙන් මෙම කණ්ඩායම් පහට ක්‍රීඩා කිරීමට අවස්ථාව උදා වී තිබෙන්නේ. ඒ අනුව හෙට දිනේදී ආරම්භ වන මූලික වටේ 15 වන තරඟයේ ක්‍රීඩා කරන්නේ වත්මන් LPL සූර්යන්වන කැන්ඩි ෆල්කන් කණ්ඩායම වගේම මේ වෙනුවට ලකුණු සටහනේ පෙරමුණේ පසුවන චරිත් අසලංකගේ නායකත්වයෙන් නොත් ජෆන කින්ස් කියන කණ්ඩායම් දෙකයි. ඉතින් ඒ අනුව මෙවර පසන LPL තරඟාවලිය නියෝජනය කරන කණ්ඩායම් පහ මූලික වටේට අදාළව තිබෙන තරඟ 20න් තරඟ 14ක් නුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ තරඟ 5ක් වගේම දඹුල්ලේදී තරඟ 9කට ක්‍රීඩා කරමින් ඔවුන් ලැබූ ජයග්‍රහණ වගේම පරාජය මත ලකුණු සටහන තුළ ඔවුන්ට හිමි වී තිබෙන ස්ථාන ගැන තමයි අද සොයා බලන්නේ. ඒ අනුව මූලික වටේට තවත් තරඟ 6ක් ඉතිරිව තිබෙද්දී ප්ලේඔෆ් වටේට පිවිසෙන්නට වැඩි අවස්ථාවක් තිබෙන කණ්ඩායම් 4 වගේම තරඟාවලින් ඉවතර විසීමට වැඩිම අවධානයක් තිබෙන කණ්ඩායම ගැනත් අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ අනුව මේ වෙන විට මූලික වටේ වෙනුවෙන් තරඟ 6කට ක්‍රීඩා කරපු වත්මන් LPL සූර්යන්වන කැන්ඩි ෆල්කන් කණ්ඩායම පසුවන්නේ ලකුණු සටහනේ 5 වන ස්ථානයේ. ඒ තරඟ 6කදී ජයග්‍රහණ 2ක් වගේම පරාජයන් 4ක් සමගින් ලකුණු 4ක් ලබාගෙනයි. සටහනේ 4 වන ස්ථානයේ පසු වෙනවා දඹුල්ල සික්සර්ස් කියන කණ්ඩායම. ඔවුන් තරඟ 5කදී තරඟ 2ක් ජයගෙන තරඟ 3ක් පරාජයට පත් වෙලා තමයි මේ විදිහට ලකුණු සටහනේ 4 වන ස්ථානයේ පසුවන්නේ. කොළඹ කණ්ඩායමත් එසේමයි. ඔවුන්ද තරඟ 5කදී තරඟ 2ක් ජයගෙන තරඟ 3ක් පරාජයට පත් වෙලා ලකුණු 4ක් සමගින් දන net run rate එක සමගින් තමයි ලකුණු සටහනේ 3 වන ස්ථානයේ පසුවන්නේ. ඒ වගේම සටහනේ දෙවන තැන පසුවන්නේ ගෝල් මාවලස් කියන කණ්ඩායම. ඔවුන් තරඟ 6කදී ජයග්‍රහණ 4ක් වගේම පරාජයන් 2ක් සමගින් ලකුණු 8ක් ලබා ගන්න තමයි සටහනේ දෙවන තැන පසුවන්නේ. චරිත අසලංකගේ නායකත්වයෙන් ජෆ්න කණ්ඩායම කාටත් කලින් ප්ලේඔෆ් වටේට පිවිසෙන්නට වැඩි බලාපොරොත්තු තබා ගනිමින් සටහනේ පළමු තැන පසුවන්නේ තරඟ 6කදී ජයග්‍රහණ 4ක් වගේම පරාජයන් 2ක් සමගින් ලකුණු 8ක් ලබාගෙනයි. ඉතින් මෙම තරඟයේ දිහා බැලුවාම ජෆ්න ගෝල් කැන්ඩි කියන කණ්ඩායම් තුනට මූලික වටේට අදාළව තිබෙන්නේ තව තරඟ 2ක් පමණයි. කොළඹ වගේම දඹුලු කණ්ඩායම් දෙකට මූලික වටේ වෙනුවෙන් තරඟ 3 බැගින් තිබෙනවා ක්‍රීඩා කරන්න. ඉතින් ඒ කාරණා දිහා බැලුවාම කොළඹ, දඹුල්ල, කැන්ඩි කියන කණ්ඩායම් තුනම අවධානයෙම තිබෙන්නේ. වැඩිම අවධානයම තිබෙන්නේ වත්මන් LPL සූර්යන්වන වනිදුගේ නායකත්වයෙන් උත් කැන්ඩි ෆල්කන් කණ්ඩායමයි. කොහොම නමුත් ජෆ්නා හා ගෝල් කියන කණ්ඩායම් දෙක ප්ලේඔෆ් වටේට පිවිසෙන්නට වැඩි බලාපොරොත්තු තබාගෙන තිබෙන කණ්ඩායම් දෙක බවට පත්ව තිබෙනවා. ඒ අනුව හෙට රාත්‍රියේදී පැවත්වෙන ජෆ්නා හා කැන්ඩි කණ්ඩායමේ තරඟයේ ප්‍රතිඵල අනිවාර්යයෙන්ම කැන්ඩි කණ්ඩායමේ ඉරණම් වගේම ජෆ්නා කණ්ඩායමේ ප්ලේඔෆ් වටේ බලාපොරොත්තු විසඳීමට වැඩි අවස්ථාවක් තිබෙනවා. ඉන් අනතුරුව 14 වෙනිදා පැවැත්වෙන දඹුල්ල හා ගාල් අතර තරඟයේ වගේම එදින රාත්‍රියේ පැවැත්වෙන කොළඹ හා ජැෆ්නා අතර තරඟයේ ප්‍රතිඵලයේ සමගින්ම අනිවාර්යයෙන්ම මෙවර තරඟාවලියේ සියල්ල විසඳීමට වැඩි අවස්ථාවක් තිබෙනවා. ඉතින් එහෙනම් LPL තරඟාවලිය අලුත්ම විස්තර වගේම ක්‍රිකට් ලෝකයේ උණුසුම විස්තර දැනගන්න ශ්‍රී ලංකා ක්‍රිකට් ෆෑන්ස් අපේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා දිගටම එකතු වෙන්න. ඔයාලා හැමෝටම වාසනාවන්ත සුබ දවසක් කියන කියලා ප්‍රාර්ථනා කරනවා.